Hai, hai, hai. Onna man campus era villa inne campus e hari apuru deyak man dakka ude. Ude man kema kanna yaddi hari apuru deyak dakka. Eka gana kiyanna thamai me yanne. Eka hari apuru deyak. Kiyanna mona deyak. Ekai. Man hemodama ude duwanna yanawa campus eka. Hemodama ude duwanna yanawa. Duwala ape thiyena canteen ekak L canteen nai kiyala. Porto campus eka L canteen ekata awilla. Mang gatta batte ga karagena emma kanna gatta kaka innona mang hari apuru deyak dakka punchi gurullek demarinchek eya eliyata yanna try karana eken campus ege canteen ege tiyena viduru glass eya campus eken canteen athule indan eliyata yanna try karana eya viduru hara yanna thama try karanne eyata peenawa eliyata yanna puluwan kiyala habai glass ege eyata peenne eya kotenawa heta danawa meheta yanawa kaha gahanawa aya tika obeya balan innawa aya kotenawa ඔහොමද මම බලන් හිටියා මෙයා මොකද කරන්න කියලා. මෙයා දිගටම මෙතනින්ම යයිද නැත්නම් පොඩ්ඩක් එහාට යයිද කියලා බලන් හිටියා. මොඳ මම බත් එක ගන්නවන්නේ මට උදව් කරන්න විදියකුත් නැහැ. මං ඉතින් බලන් හිටියා. මොකද විනාඩි 20ක් 25ක් යනවා මෙයා දැඟලුවා. තව දෙයක් මං දැක්කා. එයා හිටපු තැන පොඩ්ඩක් පල්ලැහැන්. එයා හිටපු තැන පොඩ්ඩක් පල්ලැහැන් තිබ්බ ග්ලාස් නැති කොට. ඒ කියන්නේ ග්ලාස් එක කැඩලා හරි මොකක් හරි කියලා අයින් කරපු තැනක් තිබ්බා. එයා චුට්ටක් පල්ලහැඩවිත් බැලුවා නම් එයාට එතනින් යන්න දීප හරි අපූර්වට කිසිම අවුලක් නැතුව. හැබැයි එයා දැක්කේ නෑ එයා ට්‍රයි කරේම අතරින් යන්නේ. එයා ට්‍රයි කරේම අර ග්ලාස් එක හරහා යන්නේ. කොච්චර බැරි වුණත් එයා ඒ කොට කොට ට්‍රයි කරා. මම බලන් හිටියා. ඊට පස්සේ ටික වෙලාවකින් ඇන්ටි කෙනෙක් දැකලා අපේ කැන්ටින් එකේ වැඩ කරන ඇන්ටි කෙනෙක් දැකලා කුල්ලව පැන්නා. කුල්ලව පැන්නුවට පස්සේ එයා ඈතට පියාඹල ගියා. එයා දැක්ක යන්න පුළුවන් තව පැත්ත. ඉතින් එයා එරියට ගියා පියාඹල. එහෙම තමයි සිද්ධිය වුණේ. ඉතින් හිතන්න අපේ ලයිෆ් එකෙත් මේ වගේ සිද්ධි වෙන්න පුළුවන් අපිට. ඔයා උපරිමෙන් උත්සාහ කරන දේක් ඔයාට බැරි වෙන්න පුළුවන්. හිතන්න ඔයාට කැම්පස් යන ට්‍රයි කරනවා සමහරවිට බැරි වෙන්න පුළුවන්. සමහරවිට ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා හිතාගෙන වැඩ කරනවා ලොකුවට. හැබැයි ඔයාට යන්න අමාරුකම් මොකක් හරි වෙන්න පුළුවන්. එක්කෝ මොකක් හරි හිතන්න ඔයා මොකක් හරි ඉන්නවා සල්ලි ප්‍රශ්නෙක. අන්න ඒ ප්‍රශ්නෙක ඉන්නවා ඔයාට කිසිම පැත්තක් පේන්නේ නැහැ යන්න පුළුවන්. ඔයාට පේනවා අනිත් කට්ටිය එන සතුරෙන් ඉන්න එන ජොලේ ඉන්න ජොබ් කරනවා. සමහර බිස්නස් කරනවා සමහර ඔන්ලයින් වැඩ කරනවා හරි කරනවා සමහර ට්‍රේඩින් කරනවා ඇති එහෙම ඔයාලට පේන ඇති කට්ටිය දියුණු වෙනවා කට්ටිය වාහන ගන්නවා හැබැයි ඔයා කොච්චර ට්‍රයි කරත් ඒකම දන්නනි අන්න එහෙම මොකක් හරි හිතෙන ඇති මටත් හිතලා තියෙනවා හැබැයි මට පොඩ්ඩක් ඒ කුරුල්ලා දැක්කට පස්සේ තේරුම් ගියා ඇත්තටම අපිත් මෙහෙම බොරුවට කරන දේවල් ඇති නේද කියලා දැන් කුරුල්ලා පොඩ්ඩක් චුට්ටක් පිටිපස්සට ඇවිල්ලා ෆුල් ඒ බිත්තිය දිහා බැලුවා නම් එයාට පේනවා මෙන්න මේ මෙතන පිස්තනක් තියෙන මෙතන යන්න පුළුවන් එහෙම එයා ඒත් ඒක බැලුවේ නෑ එයා එතරම්මයි හොටේ ගහ ට්‍රයි කරා කෑ ගහ ඇයි මට යන්න බැරි එතනින් කී කියලා හිතන්න ඇතියා ලොකු හට්ටක් කියලා මම දැක්කා හැබැයි එයා චුට්ටක් පල්ලෙහාට වණ පල්ලෙහා එතන ග්ලාස් එක හරහා යන්න තිබ්බ එතන ග්ලාස් එකක් තිබ්බේ නෑ ඒ වගේ තමයි ඔයාට සමහර විට මේ ඔයා කරන දේ නෙමෙයි ඔයාට ඉස්සරහ යන්න පුළුවන් දේ වෙන්න පුළුවන් දැන් මට වෙච්ච දේ කියවත් මට පොඩි කයින අසාවක් තිබ්බා මෙඩිසින් යන්න ડોක්ටර් කෙනෙක් යන්න මොකද හැමෝම මට පෙන්වුවේ මේ පැත්ත මේ වාව මෙන්න මෙහෙම ලොකු ලෝකයක් තියෙනවා ලොකු පිළිගැනීමක් තියෙනවා ඒ වගේම මෙන්න වාට වෙච්චර වාහන පර්මිට් එකක් හම් වෙනවා මෙන්න මෙහෙම කියලා ලොකු හින ලෝකයක්ම වල තිබ්බේ හැබැයි මට තේරුම් ගියා නියන් මගේ ඇත්තම මට කරන්න මං කැමති ඒක නෙමෙයි මම මේ අර අනිත් අය කියන දේවල් බලාපොරොත්තු වෙන දා මේ දේ කරන්න ගත්තේ ඉතින් මට මං ක්‍රියේටිව් දෙයක් කරන්න ගත්තොත් මං කැමති පැත්තට ගියොත් මට ගයක් කරන්න පුළුවන් දැන් මං මේ කරන දේ මං පොඩ්ඩක් පිටිපස්සට ඇවිල්ලා මම යාළුවනගේ ඔය බොරු වැඩක් කරන්නේ ඔක සෑහෙන බොරු වැඩ ඇයි ඔච්චර දෙයක් කරන්නේ අපරාධෙන් කීකී කිව්වා හැබැයි දැන් අවුරුදු දෙකකට පස්සේ බලන්න මන් දැන් ලස්සන දේවල් කරනවා මං ක්‍රියේටිව් දේවල් ගොඩක් කරලා ඒ වගේ මට ඉන්කම් එකක් ගන්න පුළුවන් ලෙවල් එකක් ඉන්නවා මං දැන් කට්ටියට උදව් කරනවා අපි කැම්පස් එක ලස්සන දේවල් කරනවා අලුත් එක්ස්පීරියන්ස් හොයාගෙන යනවා එහෙම තමයි ඒ ඔයාට තියෙන දේ සමහරට යුනික් දෙයක් වෙන්න පුළුවන් ඒ හින්දා ඉරවිලා ඉන්නවනේ එක තැන කවුරු හරිම මම දන්නවා කට්ටිය ඉන්නවා කියලා. ඔයා ඉරවිලා ඉන්නවනම් චුට්ටක් පිටිපස්සට ගිහලා කල්පනා කරලා බලන්න ෆුල් පික්චර් එක බලන්න. ෆුල් දේ පොඩ්ඩක් try කරන්න බලන්න. ඔයාට සමාජයේ පේන දේ. ඊට පස්සේ හිතන්න ඔයාට ඉස්සරහට යන්න කොහෙන්ද යන්න පුළුවන්. ඒ වගේ මම හිතන්නේ ඔයාට තේරෙන්නේ නැති මම කියන්න හදන දේ. ඉතින් එහෙමයි මම දෙවරිච්චෙන් මම දැක්ක දේ. දෙවරිච්චගෙන් එදා දැක්ක දේ තමයි ඒක මට හිතෙච්ච දේ. ඉතින් එහෙම තමයි. ඒ වගේ තව දෙයක් කියන්න ඕන. ඒ වෙලාවේ දෙමනිචා ඇච්චර ට්‍රයි කරනවා යන්න යා හිරවිලා ඉන්නේ. ඒ වෙලාවේ කැන්ටින් එකේ ගොඩක් අය හිටියා. යාලාගේ වැඩවල බිසි. දෙමනිචා ගැන දැක්කේ මායි අර ඇන්ටි විතරයි. දෙමනිචාව දැක්කේ.
ඉතින් ලයිෆ් එකත් එහෙම තමයි. ඔයාගේ වටේ ගොඩාක් අය ඉන්න පුළුවන්. හැබැයි ඔයා කරදරයක ඉන්නවා නම් ඔයා ගැන බලන් ඉන්නේ කීප දෙනෙක්. ඔයාගේ හොඳම යාළුවෙක් ඉන්න පුළුවන් නැත්නම් අනිවාර්යෙන්ම ඔයාගේ දෙමාපියෝ. ඔයාගේ දෙමාපියෝ ඔයාගේ පවුලේ අය විතරයි ඔයාලගේ වට කරදරයක් වුණ වෙලාවක ඉන්නේ උදව් කරන්න. ඉතින් එහෙම තමයි ලයිෆ් එක. Things happen. ඒ වගේම ඔයාට ඔයාගේ ලයිෆ් එක තීරණය කරන්න වෙනවා. ඉතින් මේ වගේ කරදර වෙලාවක ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න ඔයාට අවස්ථා තියෙනවා කරන්න පුළුවන් දේවල් යන්න පුළුවන් දේවල්. ඉතින් ඒකයි අද මට හිතෙච්ච දේ. ඉතින් ඉස්සරහත් මේ වගේ හිතෙච්ච දේවල් කියන්න. කැම්පස් ඉවෙන්ට් ගැන කියන්න අපි කරපු ගොඩක් දේවල් කතා කරමු ඉස්සරහට. එහෙනම් අදට කියලා දෙන්නම්.